මොකද ඔහුගේ අදහස වුණේ තවදුරටත් ඒ කියන්නේ ඔහු ලංකාවේ අවතැන් කඳුර වලට විශාල වශයෙන් පැමිණියා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා අවසානයේ මේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ඔහු දරූ මතය මොකක්ද ඔහු ඇත්තටම කිව්වා මේ මේ ලංකාවේ මේ කරලා තියෙන වැඩේ පළවෙනි එක ත්‍රස්තවාදය ඉවත් හමුලින්ම මේ පරාජය කිරීම මුළු ලෝකෙටම උදාහරණයක් කියලා අපිට මේ සුබපැතුවා ඒකට ජනාධිපතිතුමාට සුබපැතුවා සෙක්‍රටරි ඩිෆෙන්ස්ට සුබපැතුවා මට කිව්වා මේක මේක මුළු උදාහරණයක් මුළු ලෝකෙටම කියලා ඊට පස්සේ කැම්ප්ස් විසිට් කරාට පස්සේ කිව්වා මේ මෙච්චර විශාල සංඛ්‍යාවක් අහිංසක සිවිල් ජනතාව පොඩි කාලයක් ඇතුළතදී මේ වගේ තත්ත්වයකට ගෙනාපු එක කැඳ කෝපයක් විතරක් හම්බ වෙලා හිටපු අය දැන් වේල් තුනම කෑම කනවා එතන මෙච්චර අමාරු තත්ත්වයක් තියෙද්දිත් එතන ඉස්කෝලේ ඉස්කෝලයක් පවත්වනවා අපි ඉස්කෝලේට අරන් ගියා යාව ඉස්කෝලේ ළමයින්ට කතා කරා ග්‍රේඩ් 5 5th ග්‍රේඩ් පස්වෙනි පන්තියේ ළමයි ආර්ට් ක්ලාස් එකක් කර කර හිටියේ ඒ ආර්ට් ඔක්කොම පෙන්වුවා මෙයා හරි සන්තෝෂුනා ඒගොල්ලොත් එක්ක සතුටු සාමජී කතා කරගෙන හිටියා ඊළඟට හොස්පිටල් එකට ගියා මෙඩිකල් සෙන්ටර් එකට එතන ඉන්න අයත් එක්ක කතා කරා ඒගොල්ලෝ ඊට පස්සේ බැංකුවට ගියා බැංකුවේ මිනිස්සු පොලිමේ ඇවිල්ලා සල්ලි දානවා ඊට පස්සේ යාට යා කිව්වා මේක මුළු උදාහරණයක් කියලා මුළු ලෝකෙට මේ වගේ තැනක් යා දැකලම නැහැ කිව්වා මෙච්චර ඉක්මනට මෙච්චර ආණ්ඩුවෙන් මෙච්චර හොඳට ඕගනයිස් කරලා තියෙන කැම්ප් එකක් දැකලා නැහැ කිව්වා තව කරන්න වැඩ තියෙනවා කියලා පිළිගත්තා ඒ වුණාට මේ මෙච්චර ලොකු මිනිස්සු සංඛ්‍යාවක් හසුරෝගෙන මෙච්චර පුළුවන් හැටියට කමිට්මන්ට් එක ආණ්ඩුවෙන් තියෙන කමිට්මන්ට් එක සහ ඒකට සෑහෙන්න යාගේ මේ පැසසුමට ලක් වුණා යා කිව්වේ දැන් අපි ජාත්‍යන්තර ප්‍රජාව හැටියට දැන් අපි කරන්න ඕන මේ මේගොල්ලන්ව පුළුවන් තරම් ඉක්මනට ගෙවල් වලට යන්න ජාත්‍යන්තර ප්‍රජාවෙන් කෙරෙන්න ඕන මොනවද කියලා බලලා ඒව කළා දෙන එක. ඉතින් යා මූලික ඇක්ෂන් මම ප්‍රකාශ කළා සිටියා මේ දැන් කරන්න ඕන අපිට ලෑන්ඩ් මයින්ස් ක්ලියර් කරන්න. මේ අපිට මැෂින්ස් හරි මොනව හරි දීලා ඒ වගේ උදව් කරන්න. එතකොට මේ ලෑන්ඩ් මයින්ස් ක්ලියර් කරලා ගෙවල් ආපව හදලා මිනිස්සු ඉක්මනට ගෙවල් වලට යවන්න පුළුවන් කියලා. ඔබතුමා විශාල බලයක් තිබෙන පුද්ගලයෙක් විශේෂයෙන්ම ඔබේ තනතුරත් සමග. මේ අවතැන් වූවන් ඉතාමත් ඉක්මනින් නැවත පදිංචි කරන්න උතුරට වසන්තය ගෙනෙන්නට උතුරු වසන්තයේ වැඩපිළිවෙල ආරම්භ වීමත් සමග ඔබතුමාට මේ ලැබී තිබෙන බලතරත් එක්ක විශේෂයෙන්ම ඇමරිකාවේ තානාපතිවරයා විදියට මොන වගේ කාර්යභාරයක්ද ඉටු කරන්න පුළුවන් මේ සාර්ථක කරගන්න ලංකාව ආණ්ඩුවෙන් කරගෙන යන වැඩපිළිවෙලට පිළිවෙල පුළුවන් තරම් දැනුවත් කරලා ඒවට අවශ්‍ය සහයෝගය ඇමරිකාවේ ආයතන වලට කියලා ආණ්ඩුවට සහ පුද්ගලික ආයතනට කියලා මම බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ආධාර ලබා ගැනීමට ආධාර ඉක්විප්මන්ට් සහ ෆන්ඩින් ඊට අමතරව අපේ ශ්‍රී ලාංකිකින් එකතු කරලා ශ්‍රී ලාංකිකින් ගොඩාක් අය කැමති වෙලා ඉන්නවා උදව් කරන්න උදාහරණයක් හැටියට කිලිනොච්චි ඩිස්ත්‍රික් පහක් තියෙනවා ඒ ඩිස්ත්‍රික් පහටම මුල්ලදීව් කිලිනොච්චි සහ අනිත් ඩිස්ත්‍රික් තුනට කරන්න පුළුවන් කො හොස්පිටල්ස් ඒ ඩිස්ත්‍රික් පහට හොස්පිටල් ඉස්පිරිතාල පහක් එහෙම නැත්නම් ඉස්කෝල පහක් ඒ වගේ එහෙම නැත්නම් දැන් රේල් වේ ලයින් එක දික් කරන්න යනවා කියලා මට දැනගන්න ලැබුණා ඒකට අපිට දෙන්න පුළුවන් මොනවා හරි සහයෝගයක් එහෙම වෙනම වෙනම ප්‍රොජෙක්ට්ස් විදිහට හදලා මම හිතාගෙන ඉන්නවා එක එක ආයතන වලට ඉදිරිපත් කරන්න එතකොට ඇමරිකාවේ ඒ ආයතන වලින් මට හොඳටම විශ්වාසයක් තියෙනවා අපිට සෑහෙන දුරට උදව් ගන්න පුළුවන් කියලා ඊට අමතරව ශ්‍රී ලාංකිකයින් විශේෂයෙන්ම දෙමළ ජනතාව සහ මෙච්චර කාලයක් ඒගොල්ලෝ සල්ලි යැව්වේ ඒ කියන්නේ එල්ටීටි එකට හිතවාදී දෙමළ ජනතාව සල්ලි යැව්වේ මෙච්චර කල් ආයුධ ගැනීම පිළිබඳ ගන්න දැන් මම ඒගොල්ලෝ මම බලාපොරොත්තු වෙනවා මම ගිහිල්ලා ඒගොල්ලන්ට කියන්න මෙච්චර දවස් ඔයගොල්ලෝ සල්ලි යැව්වේ ආයුධ ගන්න දැන් ඔයගොල්ලන් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කරන්න උනා මොකද එහෙම යව්වේ නැත්නම් ඒගොල්ලන්ව මරනවා ඒගොල්ලන්ගේ පවුලේ අය මරනවා සමාජිකයන් මරනවා ඒක නිසා දැන් මම බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට ගිහිල්ලා කියන්න දැන් අපි එකතු වෙලා අපි දැන් ඩිවලොප් කරන්න මේ උතුරු වසන්තය ඉක්මනටම උදා කරන්න තමන්ගේ සහෝදර දෙමළ ජනතාවගේ ජීවිත යලිත් හොඳ තත්ත්වයකට පත් කරගන්න අපිට උදව් මමත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා කියන්න මම බලාපොරොත්තු වෙනවා මෙහි හිටපු ඇමරිකානු තානාපතිතුමා කියන්නේ රොබර්ට් බ්ලේක් මහත්මයා සමුගෙන ගියා නව කෙනෙක් පත් වෙලා එන්නට තිබෙනවා මේ අපි පහු නව පත්වීමත් සමග මොන ආකාරයෙන්ද මේ කටයුතු පිළිබඳව අපිට බලාපොරොත්තුවක් තබා ගන්නට පුළුවන් විශේෂයෙන්ම ඔහුටත් විශාල වගකීම් අයටත් විශාල වගකීමක් තිබෙනවා ඇමරිකාවේ තත්ත්වයත් සමග ගනුදෙනු කරන ලංකාවේ ජනතාවත් සමග මම හිතන්නේ මෙහාට එන මේ තානාපතිවරියක් එන්නේ ඒ තානාපතිවරිය ඉරාක් වල දැනට උපතානාපතිවරිය හැටියට කටයුතු කරන්නේ
ඒ ඉරාක් වගේ රටක යුද්ධයක් තියෙන රටක මේ වගේම අපිට අපි වගේම වාතාවරණයක් තිබ්බ රටක ඊට වැඩිය ගොඩක් ඇමරිකාවත් එක්ක ඇමරිකාවෙන් ගිහිල්ලා ඒගොල්ලෝ යුද්ධ කරපු රටේ මං හිතන්නේ එහෙම තානාපතිවරියක් මෙතෙන්ට එන එක මං හිතනවා මේ වෙලාවේ හොඳයි කියලා මොකද දැන් අපේ රට යුද්ධ ඉවර වෙච්ච රටක් දැන් අපිට ඕන පෝස්ට් කොන්ෆ්ලික්ට් ඩෙවලොප්මන්ට් ඒකට ආධාර ඕන ඉතින් යුද්ධයෙන් පස්සේ රට දියුණු කිරීම පිණිස මං හිතනවා ඒක හොඳ වැඩක් කියලා අපිට මං හිතනවා ඒ තානාපතිවරිය අපිට තේරුමක් ඇති එක්කෙනෙක් කියලා මම හිතනවා මේ ගැන ඊට අමතරව අපිට ආරංචියක් ආවා ඊළඟට යාගේ උපතානාපති වරිය හැටියට එන්නේත් අෆ්ගනිස්තාන වල ඉඳලා එන එක්කෙනෙක් ඇමරිකාව තානාපති කාර්යාලයේ මම හිතනවා දැනුමක් යුද්ධ සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් තියෙන එක්කෙනෙක් එනකොට යුද්ධය අවසන් වුණාට පස්සේ කරන්න ඕන වැඩපිළිවෙල ගැන දැනුමකුත් තියෙන එක්කෙනෙක් වෙයි කියලා හිතනවා හොඳයි අපි අද සාකච්ඡා කළේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා සමගින් විශාල වැඩ කොටසක් ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ සිට වොෂින්ටන් DC සිට මේ වැඩ කොටසක් කරගෙන යන ලබනවා අපි ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට මේ ජාත්‍යන්තර මාධ්‍ය තුලින් ජාත්‍යන්තර සංවිධාන තුලින් නැගෙන්නා වූ මේ ත්‍රස්තවාදීන්ට සහයෝගය දක්වන්නා වූ කටයුතු වලට නැගී සිටීමට විරුද්ධව නැගී සිටීමට තවදුරටත් ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා බෙහෙන්ම ස්තුතිය ඔබතුමා සම්බන්ධ වුණාට දෙරණ සඳහා දිනේ බොහොම ස්තුතියි යත් සමගින් අප සූදානම් දෙරණ අරුණ නිමා කරන්නට අද දිනේදීත් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්